හයි අදත් මගේ යාළු සියලු දෙනාම නිමෝ එකේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ඒ කියන්නේ ජුනි 11 වෙනිදා අද මගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ හොට්ම හොට් මූවී ට්‍රේලර් එකක්. ඒක තමයි අද උදේ රිලීස් වුණ පින්ගුයින් ත්‍රිලර් මූවී එකේ ඔෆිෂියල් ට්‍රේලර් එක. මොකද මේ මූවී එක මේ 10 වෙනිදා, ඒ කියන්නේ මේ ජුනි 19 වෙනිදා රිලීස් වෙන නියමිත. හරි, ෆස්ට් එකට අපි ට්‍රේලර් එක බලලායිමු. සයිකෝ ත්‍රිලර් මූවී එකක් වෙන මේ මූවී එක දෙමළ, තෙලුගු සහ මලයාලම් කියන භාෂා තුනෙන්ම ඉංග්‍රීසි සබ්ටයිටල් එකත් එක්කම එකපාර රිලීස් කරනවා. බේසිකලි මේ මූවී එකට මුල් වෙලා තියෙන්නේ මව් සෙනෙහස පිළිබඳ කතාවක්. මේ ට්‍රේලර් එකේ පේන විදිහට අම්මා කෙනෙක් සහ දරුවෙක් ජීවත් වෙනවා. එකට මේ දෙන්නගේ දරුවව සයිකෝ කිලර් කෙනෙක් පැහැරගෙන යනවා මරන්න. මේ ළමයාව කොහොමද මේ සයිකෝ කිලර්ගෙන් අම්මා බේරගන්නේ? අම්මා බේරගත්තද? එහෙම නැත්නම් සයිකෝ කිලර් මේ ළමයාව මැරුවද? මොකද්ද වෙන්නේ කියන එක තමයි මේ කතාවේ සාරාංශය. Behind all your stories there is a mother story. ඒ කියන්නේ ඔයගොල්ලෝ සියලු දෙනාගේම කතාව පිටපස අම්මගේ කතාව තියෙනවා. ඒ කියන්නේ එතනින් තමයි අපේ ආරම්භය සිද්ධ වෙන්නේ කියන එක හේතු කරගෙන තමයි මේ කතාව පටන් අරගෙන තියෙන්නේ. මේ කතාව ආරම්භයේදීම අපිට පෙන්නනවා මේ පවුල ජීවත් වෙන්නේ කඳුකර ඉතාම සීතල ප්‍රදේශයක. මේ කතාවේ ත්‍රිල්ලක වැඩිකරනද මේ පරිසරයේ තියෙන හුදකලාව, සීතල බව අඳුරත් අධ්‍යක්ෂකවරයා ඉතාම හොඳින් පාවිච්චි කරලා තියෙනවා. මේ ට්‍රේලර් එකේ පෙන්නන විදිහට මේ ප්‍රදේශයේ ජීවත් වෙන මේ දරුවා විතරක් නෙවෙයි තවත් දරුවන් රාශියක් මේ සයිකෝ කිලර් විසින් පැහැරගෙන වද දීලා මරන්නට නියමිතයි. මේ ට්‍රේලර් එක බලාගෙන යනකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් එක චරිතයක් කියනවා. He's definitely a ruthless monster. කියන්නේ ہوا අනිවාර්යයෙන්ම කිසිම කරුණාවක් නැති රාක්ෂයෙක්. මේ ඩයලොග් එකකින් අධ්‍යක්ෂකවරයා අපිට පෙන්වන්න උත්සාහ කරනවා මේ සයිකෝ කිලර් කතරම් දරුණු අපරාධකාරයෙක්ද කියලා. ස්ක්‍රීම් මූවී සීරීස් එකේ හැලෝවීන් මාස්ක් එකක් දාගෙන මිනිසුන්ව මරාගෙන 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 යනවා. අන්තිමටම තමයි තේරෙන්නේ කවුද මේ මිනිමරුවා කියලා. මෙන්න මේ ස්ටයිල් එකටම තමයි මේ කතාවත් ආරම්භ වෙන්නේ. මේ සයිකෝ කිලර් චාලි චැප්ලින් වෙස්මුණක් දාගෙන තමයි එන්නේ. ඒ වගේම ඔහුගේ කතාවේ පෙන්නනවා ඒ ආසන්නයේ තියෙන වර්ග කිලෝමීටර 1000කට වඩා වැඩි ප්‍රමාණයකින් යුක්ත ඉතා විශාල වනාන්තරයක්. මේ කැලෑවේ ගිහිල්ලා කොහොමද හොයාගන්න පුළුවන් පෙටිකුලරි මම කොහෙද ඉන්නේ කියන එක ඉන්ස්පෙක්ටර් කෙනෙක් කියන එක ඩයලොග් එකකින් අපිට තේරුම් ගන්න පුළුවන්. இந்த காடு 1000 சதுர கிலோமீட்டர் பரவி கிடக்கு. இந்த காட்டுக்குள்ள போயிட்டு வரதுக்கு நிறைய வழி இருக்கு. ஸ்பெசிஃபிக்கா எங்க போய் தேடுறது? තවත් තැනක මේ ට්‍රේලර් එකේ ඔයගොල්ලන්ට දැන් බලන්න මේක පේනවා ඇති. ඔහු වතුර ඇතුළට යනවා. සමහර විට ඔහු වතුරෙන් ගිහිල්ලා ඒ වනාන්තරයේ ඇතුළට යනවද නැත්නම් මේ මරපු ළමයින්ගේ මස් කෑලි කෑලි වලට කපලා මේ වතුරටද දාන්නේ කියන එක අපිට හරියටම මෙතෙන්දි පැහැදිලි වෙන්නේ නැහැ. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, අනිත් අයටත් බලන්න, ෂෙයා කරන්න, ඔගොල්ලන්ගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ මූවි සහ ට්‍රේලර් රිවියු රිලීස් වෙන වහාම එසෙනින්ම බලාගන්න නිමල් කීටු channel එක subscribe කරලා bell button එක click කරන්න අමතක කරන්න එපා. තවත් මේකේ දරුණුම දේ තමයි කොයි වෙලාවෙත් මේ සයිකෝ කිලර් අතේ ෆ්ලවර් බොක් එකක් තියන් ඉන්නවා. ඒක ඇතුලේ තනිකරම තියෙන්නේ මේ ළමයින්ගේ මරපු මස් කෑලි. ඒකේ ගහලා තියෙනවා rest in peace කියලා. මේ විදිහට මේකේ ඉතාමත් දරුණු ත්‍රාසජනක චිත්‍රපටියක්. ජෙනරලි හැම සයිකෝ කිලර් කතාවකම සයිකෝ කිලර්ගේ පිටිපස්සේ උගේ ෆ්ලෑෂ්බැක් එකක් තියෙනවා. පොඩි කාලේ මොන හරි හේතුවක් නිසා තනි කරලා හුව ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් මොන හරි කරදරයක පැටලලා තියෙනවා. මෙන්න මේ විදිහේ කතාවක් මේ සයිකෝ කිලර්ට තියෙනවා කියලා හිතන්න පුළුවන්. මේ ට්‍රේලර් එක රිලීස් වෙන්න කලින් ආපු සරකේ පෙන්නනවා මේ කතාවේ ප්‍රධාන නිලිය ප්‍රෙග්නන්ට් වෙලා කැලෑවක තනි වෙලා හෝ අතරමං වෙලා ඉන්නා වගේ රූපයක්. මේකෙන් තේරෙන්නේ සමහර විට මේ ළමයා ඉපදෙන්න කලින් ඉඳලම මේ සයිකෝ කිලර්ත් මේ ළමයාත් අතර සම්බන්ධයක් තියනා වගේ ලොง ස්ටෝරි ලයින් එකක්ද, එහෙමත් නැත්නම් මේ සයිකෝ කිලර්ගේ ෆ්ලෑෂ්බැක් එකද කියන එක අපිට හරියටම වැටහෙන්නේ නැහැ. මේ මූවී එකේ ට්‍රේලර් එක ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මේ ට්‍රේලර් එක ලස්සනට කට් කරලා තියෙනවා අපේ ත්‍රාසය, භීතිය, කුතුහලය වැඩි කරන විදිහට. මූවී එනකන් අපි ඉවසිල්ලක් නැතුව එක්සයිට් වෙලා බලාගෙන ඉන්නවා. මේ මූවී එක ප්‍රොඩියුස් කරලා තියෙන්නේ කාර්තික් සුබ්‍රා. මොහු ප්‍රොඩියුසර් කෙනෙක් විතරක් නෙමෙයි, ඉතාමත්ම හොඳ තරුණ ඩිරෙක්ටර් කෙනෙක්. මොහුගේ පීසා කියලා මූවී එක 2012 දී රිලීස් වෙනවා. ඒකත් ත්‍රිලර් බේස් හොරර් මූවී එකක්. සමහර විට ඔහුගේ ප්‍රොඩක්ෂන් එකක් නිසා මේ මූවී එක ඔහුගේ ස්ටෑන්ඩඩ් එකට තියෙනවා කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ මූවී එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ ඊශ්වර් කාර්තික්. සන්තෝෂ් නාරායනන්ගේ බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එකෙන් මේ මූවී එකේ ත්‍රිල් එක තවත් වැඩි කරලා දීලා තියෙනවා. ඇත්තටම මේක හීරෝයින් බේස් මූවී එකක්. කීර්ති සුරේෂ් කියන නිලිය තමයි මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. මේ මූවී එක Amazon Prime එකේ එක්ස්ක්ලූසිව්ලි මේ
ජුනි 19 වෙනිදා රිලීස් වීමට නියමිතයි. අපි රිලීස් වෙනකම් බලාගෙන ඉන්නේ රිලීස් වුණාම මේ මූවි එකේ රිවිව් එක සිංහලෙන්ම අරගෙන නැවතත් හමු වෙන තුරු ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.